नमस्कार वीवा बुदुरुवनट समदा बुदु हिमि शरण यामि। नमस्कार वीवा दमरुवनट समदा सदहम शरण यामि। नमस्कार वीवा संगरुवनट समदा महासंग शरण यामि। नमस्कार वीवा थुनुरुवनट समदा तिसारन सारन यामी। साधु अपट में धर्म किया दीला अपो पैविधिकले अपगे गुरुदेवोत्तम पिन्वत् स्वामीन् वहन्सेट लुकु स्वामीन् वहन्सेट अपगे नमस्कार वीवा। मिम पुण्य भूमि वैड सिटीने पिन्वत् स्वामीन् वहन्से लगे नवसरे श्रद्धावंत पिन्वतुनि मे काले ස්වාමින් වහන්සේලා වස් සමාදන් වෙලා වස් වසන කාලේ මේ කාල සීමාව පුරාවට ඒ ස්වාමින් වහන්සේලා තමන් අදිෂ්ඨාන කරගත් භූමියක මේ මාස 3ක විතර කාල පරාසය වැඩ ඉන්නු පිටතට වඩින්ට පුළුවන් හැබැයි සත්වෙනි දවසේට පෙර ඒ ස්වාමීන් වහන්සේලා නැවත තමන් අදිෂ්ඨාන කරගත් භූමියට පැමිණෙන්නට ඕනි. මේ කාලය බොහෝම පින්බර කාලයක්. මේ වස් කාලයේදී සදහැවතුන් ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරන. වස් ආරාධනා කරමින් කියා සිටිනවා ස්වාමීන් වහන්සේ ඔබහන්සේලාට අප සිව්පසෙන් අනුග්‍රහ කරනවා මේ කාලේ මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින්ට යේ කියලා. ඉතින් මේ කාල සීමාව තුළ ඒ පින්වතුන් විවිධාකාරෙන් අපපස්ථාන කරමින් තම තමන්ගේ ජීවිතවලට පින්දහම් රැස් කරගන්නවා. ඉතින් මේ වස් කාලේ අද පටන් ආරම්භ වෙනවා වස්සාන ධර්ම දේශනා මාලාවක්. ඉතින් අපට අද මාතෘකා වශයෙන් ලැබුණි සත්හාගාරවතා, ඒ කියන්නේ ශාස්ත්‍රු ගෞරවය ගැන. පින්නතුනි අපිට තේරුම් ගන්න තියෙන කාරණාවක් තියෙනවා. මම එකට පුංචි කරුණක් කියන්න. දැන් මෙතනත් ඉන්නවා සමහර වෙලාවල් වලට මේ උපැස්සියවල පාවිච්චි කරන අය නැද්ද? ඉන්නවනේ. අපි කණ්ණාඩි කුට්ටමක් පාවිච්චි කරන්නේ ඇයි? අපිට පෙනීම දුර්වල වෙද්දී. ඉතින් අපේ ඇස් දුර්වල වෙද්දී අපි යනවා ඇස් දෙක පින්නන්ට දොස්තර මහත්තයෙක් ගාවට යනු. එතකොට ඒගොල්ලෝ ඇස් පරීක්ෂා කරනු. ඊට පස්සේ ඇස් පේනවද නැද්ද කියලා හොඳට බලන්ට, දුර පේනවද, පේන්නේ නැද්ද, ළඟ පේන්නේ නැද්ද නේ, එහෙම බලනවා නේද. එතකොට මොකද කරන්නේ? අර
බෝඩ් එකක් තියලා ඒකේ අකුරු තියලානි ඈත ඉඳන් කියන මේ අකුර මොකක්ද හාන ලොකු අකුරු නම් පේනවනේ නේ ඊට වඩා කුඩා අකුරු පේදී අපි කියනවා දැන් නම් බොඳ වෙලා කියලා ඊට වඩා තව කුඩා අකුරු පෙන්නද්දි කියනවා දැන් නම් අපි කියනවා ඩබල් වෙලා පේනවායි කියන එහෙම කියනවා නේද අපි ඒ කියන්නේ දෙකක් වගේ අකුරු පේනවා සමහර අකුරු පේන්නදි නම් කියනවා පේන්නෙම නෑයි කියනවා එහෙම කියනෝ නේද එතකොට මොකද කරන්නේ අපේ ඇස් ගැන බලලා දුර පේන්න විදිහට හෝ ඒ කාචි හදනවා එහෙම නැත්නම් ළඟ පේන්නේ නැත්නම් ඊට අනුරූපව ඒ කාචි හදලා ඔන්න උපැසිවලක් දානවා දැම්මම මොකද වෙන්නේ දැන් අපූර්වවට පේනවද නැද්ද දැන් බොහෝම අපූර්වවට පේන්න ගන්නවා අර දුර්වලතා මග හැරිලා අපිට පේන්න පටන් ගන්නවා. පින්නතුනි ආන් ඒ වගේ තමයි අපේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ ගැන අපි දැනගද්දිත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා ගැන නොදන්නා අයට ඒ බුදුරජාණන් වහන්සේ ගැන දැනගැනීමේදී හරි වැදගත් වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. මොකක්ද පින්වතුනි? බුදුරජාණන් වහන්සේ ගැන සිත් පහදවා ගැනීම. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන සිත් පහදව ගන්නවා කියලා කියන්නේ ඔබට තේරෙන විදිහට කුසලයක්ද අකුසලයක්ද? කුසලයක් නේ. එහෙමනම් අපිට පේනවා ශ්‍රද්ධාව කියන්නේ ශාස්ත්‍රු ගෞරවය කියලා කියන්නේ කුමකට අයිති දෙයක්ද? කුසලයට අයිති දෙයක්. මොනවට අයිති දෙයක්ද? කුසලයට අයිති දෙයක්. එතකොට එහෙමනම් මේ යම් කෙනෙක් කුසල් වඩන්නේ නැත්නම් කුසලයේ වඩන්න ප්‍රමාද නම් යම් කෙනෙකුගේ සිත තුළ අකුසලයේ නම් බලවත් කුසලයේ බලවත් නැත්නම් කුසලයේ වැඩින්නේ නැත්නම් අකුසලයේ නම් තියෙන්නේ එයාට මොකද වෙන්නේ එයාට මේ ලෝකේ ඇත්ත තේරුම් ගන්නට තමාරු වෙනවා ඒක තැනක කියනවා යම් කෙනෙක් මේ ප්‍රමාද නම් කුසලයේ වඩන්ට අර කුසලෙන් උපදවලා දෙන වැටහීම එයාට ඇති වෙන්නේ නැතේ කියලා එතකොට ඔබට හිතෙන්න පුළුවන් හරි කාරණයක් නේ ඒක. කොහොමද කුසලයෙන් මේ වැටහීම ඇති වෙන්නේ කියලා ඔබට හිතෙන්නට පුළුවන්. එහෙමනම් මෙහෙම හිතන්න. මේ කාරණේ පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ තමයි අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. අපි ඕගොල්ලෝ පුරුදු කරලා ඇති සමහර වෙලාවල් වලට මේ ඔය මොකද්ද භාවනා අපි පුරුදු කරනවා නේ දැන් අපි කියනවා ආයතන භාවනාව පුරුදු කරනවා තව බුද්ධානුස්සති භාවනාව පුරුදු කරනවා තව ධාතු මනසිකාරාදී භාවනා පුරුදු කරනවා දැන් අපි මේ භාවනා පුරුදු කරද්දී එහෙම නැත්නම් අර පොළවට පස් වෙලා යනවා කියලා කරන භාවනාව මොකද්ද අපේ ශාරීරියේ තියෙන දේවල් ධාතු මනසිකාර භාවනා ඇඟේ තියෙන කොටස් පොළවට පස් වෙනවයි කියනවා. ඊට පස්සේ මේ ඇඟේ තියෙන දිය වෙලා යන දේවල් ජලයේ දිය වෙලා යන ස්වභාවය යුක්තයි කියලා අපි කල්පනා කරනවා. ඊට පස්සේ මේ ඇඟේ සුලං ස්වභාවයෙන් යුතු දේවල් තියෙනවා කියලා අපි හොඳට නුවණින් හිතනවා. රස්නි ගතියට අයිති දේවල් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායු කියලා අපි කල්පනා කරනවා. දැන් එතකොට මේක භාවනාවක්ද නැද්ද? එන මේ භාවනාව කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. දැන් මේ කුසලේ වඩද්දී මේ භාවනාව කරද්දී රූපේ ඇත්ත තේරෙයිද නැද්ද? තේරෙනවනේ හරි වැඩි. රූපේ ඇත්ත තේරෙන්න ගත්තා. එහෙනම් කුසලේ වඩද්දී රූපේ ඇත්ත ප්‍රකට වෙන්නේ නැද්ද? වෙනවා. දැන් ඔන්න බලන්න අනිත් පැත්ත. කෙනෙක් ඉන්නවා සීලයක් පුරන්නේ දුස්සීලව ඉන්නවා බොනවා. බුරුත් කියනවා හොරකුණුත් කරනවා තුන්වෙනි සිල්පදත් බිඳනවා සත්තුත් මරනවා
දැන් මේ කිනාට ඒ සොරකම් කරන කිනා වැඩි කාමසෙවෙන යෙදින කිනා බොන කිනා එයා නිකමටවත් කියාද එයාත් එක්ක බොන පිරිවරක් ඉන්නවනේ ඒගොල්ලෝ නරකයි කියලා මෙයාට නිකමටවත් හිතේවිද? එහෙම හිතෙනවද? නෑ. හරි. දැන් මේ දේෙන් වෙන් වෙනවා. එහෙනම් සිල්වන්ත වෙනවා. සිල්වන්ත වෙනවා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් නෑ. කුසලයක් නේ කුසලයක්. දැන් මෙයා සිල්වන්ත වුණාම මොකද වෙන්නේ? දැන් මෙයාට හරි අපූර්වට පේන්නේ නැද්ද? තමුණුත් බොන කාලේ කරපු ඒවා. එතකොට යා කියන අන්නේ අම්මේ ඉස්සර අපි කරපුවා. දේරුණී 99 කියන්නේ නැද්ද? ඉස්සර නම් කටක් කැරියොත් දිරච්ච 90ක් තමයි දෙන්නේ අපි. අනේ දැන් මේ වචනේ සංවර කරගන්නව කොච්චර දෙයක්ද? දැන් එයත් කියනවා අසවල්ලු අසවල්ලු බලන් දෙපෑ කොච්චර අයහපත්ද ඌව කරන්න හොඳයිද කියලා දැන් මෙයා කියනවා. ඇයි දැන් සීලයට එද්දී ගුණවන්ත කෙනාව පේන්නේ නැද්ද? පේනවා. එහෙනම් අපිට පේනවා අපේ සිතේ කුසලයේ කියන දේ වැඩිද්දී අපි කුසලයේ කියන දේ ධර්මතාව අපේ සිතේ පුරුදු කරද්දී අපිට නොපෙනුණු දෙයක් පේන්න ගන්නවා කියන එක. තේරුණාද මේ කියා දීපුදී? ඒ වගේම තමයි කෘතගුණ පුරුදු කරන කෙනාට කෙලෙහි ගුණ පුරුදු කරන කෙනාට කෘතගුණී පීඨපු කෙනාට කවුරු හරි වැඩිහිටියන්ට ගුරුවරුන්ට නොසලකා ඉන්නවද? අම්මා තාත්තට නොසලකා ඉන්නවද? මෙයාට පේන්නේ නැද්ද ඒ දේ නිකන් මහා වරදක් විදියට? ඇයි යාට ඒක පේන්නේ? එයා කෙලෙහි ගුණ කියන කුසලේ වඩන කෙනෙක්. එතකොට කෙලෙහි ගුණ නැති කෙනාට මොකද වෙන්නේ? ඈ එයාට හිතෙනවා ඉතින් ඌක මොකද? මේ දෙමාපියන්ගෙත් අඩුපාඩු නෙවෙයි. ගුරුවරුන්ගෙත් අඩුපාඩුනේ. පොඩ්ඩක් මෙහෙම හිටියහම මොකද වෙන්නේ? එයාට එහෙම හිතෙනවා. ඇයි හිතෙන්නේ? එයා කෘතගුණ කියන කුසලයේ නේ අකුසලයේ තියෙන අන්න අකුසලයේ ඉද්දී ඇත්ත පේන්නේ. හොඳට අම්මා තාත්තට සලකන, සත්කාර සම්මාන කරන, ගුරුවරුන්ට සලකන කෙනාට අන්‍යා කුසලයක් වඩනවා. එයාට පේන්නේ නැද්ද වැඩිහිටියන්ට සලකන්නේ නැති, ගුරුවරුන්ට සලකන්නේ නැති, දෙමාපියන්ට සලකන්නේ නැති කෙනාව? එයාට පේන්නේ නැද්ද? පේනවා. එහෙනම් මේ කුසලයේ කියන දේෙන් අපිට උපද්දවල දෙනවා මොකක්ද? නොවැටහෙන දේවල් අපිට වැටහීම ඇති කරලා දෙනවා ලෝකයේ ඇත්ත. ආන්නේ නිසයි කියන්නේ මොකක්ද? මේ කුසලයේ කියන දේ තමන්ගේ ජීවිතේ උපදව ගන්නටය කියලා කියනවා. පින්නතුනි ශාස්ත්‍රු ගෞරවය උපදව ගත්තොත් සියලු කුසල් යාට උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කාරණේ නිසාමයි එක තැනක බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරන්නේ. මොකක්ද? පින්වත් මහණෙනි, මම තරම් දේවදත්ව විමස විමසා බලපු තවත් කෙනෙක් නෑයි කිව්වා. දේවදත්තගේ හිත පිරික්ස පිරික්සා බලපු තවත් කෙනෙක් නෑයි කිව්වා. දේවදත්තව පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා විමස විමස බලද්දී ආන්න බුදුරජාන් වහන්සේ දකින්න මෙන්න මෙහිම උපමාවකින් කියන මහණෙනි, හරියට මිනිසෙක් ඉන්නවා අසූචි වලක කක්ක වලක වැටිලා. මේ අසූචි වලේ වැටිච්ච කෙනාගේ කෙස් ගහක්වත් මොකද වෙන්නේ? කෙස් ගහේ ඉඳන්ම අසූචි ගොඩින් යට වෙලා. ඇස් තියෙන මිනිසෙක් බලනවා, අනේ මේ මිනිස්යාගේ අසූචි තැවරුන් නැති ඇඟිල්ලක් හරි කෙස් රොදක් හරි තියෙනවද මේ මිනිස්යව ඇදලා ගොඩට ගන්න පුළුවන් කියලා බලනවා. බලද්දි මොකද වෙන්නේ? හැමතැනම කක්කා. මෙයාව ඇදලට එළියට ඇදලා ගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවදත්තත් මොකද අන්න ඒ වගේ කිව්වා. දේවදත්තත් කොයි වගේද පින්වතුනි? අන්න ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි දේවදත්ත දිහත් බලද්දි බලද්දි බුදුරජාණන් වහන්සේ දකින්නේ එයාගේ අභ්‍යන්තරය තුල තියෙනවා ශාස්ත්‍රු ගෞරවයක්, ශ්‍රද්ධාව කියන දෙයක් එයාගේ අභ්‍යන්තරී නේ. කුසල් මුලක් බුදුරජාණන් වහන්සේට පේන්නේ නැහැ. ඇයි ඒ පේන්නේ නැති? මියාව ඉවතට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මියාව තරම් විමස විමසා බලපු තවත් කෙනෙක් නැහැ කියලා දේශනා කරනවා.
එහෙමනම් පින්නතුනි අපි තේරුම් ගන්නට ඕනි මේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම මුල් කරගෙන තමයි අපිට මේ බුද්ධ ශාසනයේ සියලු ලාභයන් ලබන්න තියෙන්නේ කුමක් මුල් කරගෙනද බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම එහෙම නැත්නම් මේ පැහැදීමත් එක්ක යාගේ අභ්‍යන්තරී බලවත් උපදින මොකද්ද ශාස්තුන් වහන්සේ ගැන යටහත් පහත්කම ගෞරවී උපදිනු එහෙනම් ගෞරවයේ තියෙනවා කියලා කියන්නේ මොකක්ද තියෙන්නේ කීකරුකම තියෙනවා මොකද්ද තියෙන්නේ කීකරුකම තියෙනවා එහෙනම් යා තුල කීකරුකම තියෙනවා නම් ආන් එහෙනම් බුද්ධ වචනෙට යා ගෞරව කරනවා නම් එහෙමනම් පින්නතුනි එයා සිල් පුරන්නේ නැද්ද පුරනෝ චිත්ත සමාධිය වඩයිද නැද්ද වඩනෝ ඒ වගේම තමයි ප්‍රඥාව වඩයිද නැද්ද ප්‍රඥාවත් එයා වඩන්න පටන් ගන්නවා එහෙමනම් පින්නතුනි මේකට චූටි ලස්සන කරුණක් තියෙනවා ඒ තමයි ඒ තමයි ඔයගොල්ලෝ අහලා ඇති අර මිලිඳු නාගසේන ප්‍රශ්නේ මොකක්ද මිලිඳු නාගසේන ප්‍රශ්නේ ඒ මිලිඳු නාගසේන ප්‍රශ්නේදී මේ මිලිඳු රජ්ජුරුව කියලා කියන්නේ පැහැදුණු කෙනෙක්ද සද්ධාව තිබුණ කෙනෙක්ද සද්ධාව නැති කෙනෙක්ද සද්ධාව නැති කෙනෙක් සැකේ තිබුණ කෙනෙක්ද නැද්ද සැකේ තිබුණ සැකේ තියෙනවා නම් සද්ධාව එතන තියෙන්න විදියක් නැහැ ඒ නිසා මෙයාට වාද විවාද ගොඩක් තිබුණා මේ මිලිඳු රජ්ජුරුව මෙයා 1000ක් ප්‍රශ්න අහද්දි නාගසේන ස්වාමීන් වහන්සේ විසඳුවා එක දවසක් මිලිඳු රජ්ජුරුව ශ්‍රද්ධාව ගැන අහනවා නාගසේන ස්වාමීන් වහන්සේගෙන් ග්‍රීසී රජ්ජුරුව කෙනෙක් මේ මිලිඳු රජ්ජුරුව කියන්නේ මේ ග්‍රීසී රජ්ජුරුව මිලිඳු රජ්ජුරුව අහනවා ඔය ශ්‍රද්ධාවේ ස්වභාවය මොකක්ද කියලා ඇහුවා මොකක්ද ඔය ශ්‍රද්ධාවේ ස්වභාවය මොකක්ද කියලා ඇහුවා වතුරේ ස්වභාවය මොකද්ද ගලාගෙන යන එක පඨවි ධාතුවේ ස්වභාවය මොකද්ද ගොරෝසුකම එතකොට තේජෝ ධාතුවේ ස්වභාවය මොකද්ද රස්නී සුලංගී ස්වභාවය මොකද්ද? හමාගෙන යන එක. ඔව්ද නැද්ද? ඔව්. හොඳ මිත්‍රයාගේ ස්වභාවය මොකද්ද? දුකේදී උපකාර කරනවත් හරින්නේ. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය මොකද්ද? හරි සත්පුරුසයි, සිල්වන්තයි, ගුණවන්තයි, අහන ධර්මයේ හැසිරෙන කෙනෙක්, අන්නය වේතුල සමාදන් කරවන කෙනෙක්. ඔව්ද නැද්ද? එන යම් යම් දේවල් වල යම් ගති ලක්ෂණ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙමනම් මේ රජ්ජුරුවන්ගේ ප්‍රශ්නේ මොකක්ද? ශ්‍රද්ධාවේ ස්වභාවය කුමක්ද? එතකොට අතන ඉන්න නාගසේන ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. මොකක්ද? පැහැදීම ඇති වෙන ස්වභාවයෙන් යුක්ත බව ශ්‍රද්ධාවයි. එහෙනම් ශ්‍රද්ධාවෙත් ලකුණක් තියෙන මොකක්ද? පැහැදීම ඇති වෙන ස්වභාවයෙන් යුක්ත බව මොකක්ද? ශ්‍රද්ධාවයි. එන ශ්‍රද්ධාවේ ස්වභාවය මොකද්ද පින්නතුනි? පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්තයි. ඔබ වුණත් සිල්වන්ත ගුණවන්ත භික්ෂුවක් දැක්කම අපිත් කියන්නේද? අපිත් හරියට හිත පැහැදුණානි. ඒතකොට යහපතේ අපිව සමාදන් කළානි. බොහෝම ගුණවන්තයි. ඒතකොට ඔබ දම් පෙන්දින්ට ඒ ස්වාමින් වහන්සේ ඇසුරු කරන්ට ඒ ඇසුරු කරගෙන පින් දහම් කරන්ට ධර්මී ඉගෙන ගන්නට ඒ ස්වාමීන් වහන්සේ කියන යහපත් දේ තුල හැසිරෙන්න ඔබත් පෙළඹෙනවද නැද්ද පෙළඹෙනවා එහෙනම් ඔබට ඇති වුණේ මොකක්ද ශ්‍රද්ධාව ශ්‍රද්ධාව ඇති ශ්‍රද්ධාවේ ස්වභාවය මොකක්ද පැහැදීම ඇති වෙන ස්වභාවයෙන් යුක්ත බවට කියන මොකක්ද ශ්‍රද්ධාව අන්න පැහැදීම ඇති වුණාට පස්සේ ඇතිවෙච්ච ධර්මතාවය එතකොට ඒ වගේම තමයි මේ පැහැදීම ඇති වුනහම පැහැදීමෙන් යුක්ත බවත් එක්ක ධර්මිය ගැන උනන්දු වීම කියන ස්වභාවයත් එයාට උපදිනවා. මොනවද උපදින්නේ? ධර්මිය ගැන උනන්දු වීම කියන ස්වභාවයත් එයාට උපදින්න පටන් ගන්නවා පින්නේ. එතකොට මේ පැහැදීම කියන ස්වභාවය යම් කෙනෙකුගේ සිතක ඉපදුනොත් එයාට මොකද වෙන්නේ? එහෙනම් මෙයාට පැහැදීම ඇති වෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ ගැන.
ඒ කොහොමද තථාගත බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධයි විජ්ජාචරණ සම්පන්නයි කියලා. තමන්ගේ ශාස්තුන් වහන්සේගේ ගුණ ඇසුරු කරගෙන මේ ශ්‍රාවකයාගේ සිත පහන් වෙලා යනවා. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාව ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? මොකක්ද මෙයාගේ චිත්තාභ්‍යන්තරයේ උපදිනදී? ආන්නේ කාරණේ පින්නතුනි අපිට වැදගත්ද නැද්ද? වැදගත්. දැන් ඔබ බලන්න, ඔබට චූටි උදාහරණකින් මේ කාරණේ කියන්නම්. දැන් මේ හිතක තියෙන අකුසලී නැති කරලා අර හිතේ ප්‍රඥාව අවදි කරලා කුසලී පැද්දෙව්වොත් අර සමහර මිනිස්සු ඉන්න සියලු නපුරු ධර්ම දි අත්හැරලා දානවා. නපුරු ධර්ම දි අත්හැරලා දාන. ඔබ දන්නව ඇති හොඳ සිද්ධියක්. ඒ තමයි කවුද? අඟුලිමාලනි. අඟුලිමාල කියලා කියන්නේ ගුරුවරයා නිසා නොමග ගිය කෙනෙක්. ඒ කියන්නේ යහපත් ගුරුවරයෙක් හම්බුන්නේ නැණි. ගුරු පඬුරු දෙන්න මොකක් කරන්න කියලා කිව්වද? ඈ? ඕ අන් මේ 1000ක් මරලා ඇඟිලි ගෙනත් දෙන්න කිව්වා. එතකොට මේ ගුරුවරයා මුලින් මේ අඟුලිමාල ගැන පැහැදිලි හිටියේ නැද්ද? අඟුලිමාල කියන්නේ පස්සේ නමනේ. මුලින් නම් මොකද්ද? අහිංසක. එතකොට මේ අහිංසක කියන ශිෂ්‍යයට ඉරිසියාකම් කරපු තව ශිෂ්‍යයෝ හිටියද නැද්ද? හිටියා. එයාලා ගුරුවරයා ගාවට ගිහිල්ලා ගතු කිව්වේ නැද්ද? කිව්වා. මොකද්ද හදපු කතාව? ගිහින් කිව්වා ගුරුතුමාට. කිව්වා මේ ගුරුතුමාට හිටි තරුණ බිනිඳ. ගුරුවරයාට ගිහින් කියනවා කණ්ඩායම් බෙදුවා. මෙයාලා කිව්වා දැන් 3-4 දිනා ගිහින් 3-4 සැරේ කියහන් කිව්වා. පළවෙනි පාර කිව්වහම පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. 3-4 දිනා එක දිගට කියද්දි මොකක් හරි ඔළුවට යාවි සැකී ඉපදීවි. ඒ නිසා මිත්‍රයෝ මොකද කළේ? පළවෙනි කණ්ඩායම ගිහිල්ලා ගුරුවරයාට කියනවා මේ අර අහිංසක මේක කොහොම කියන්නද මන්ත කිව්වා. නෑ නෑ කියන්න කිව්වා. නෑ ඉතින් එක්කෝන්නේ කිව්වා. මේ බිඳවන්ට කියනවා නුවේ කිව්වා. කියලා කියනවා අහිංසක ඉතින් මොකද කිව්වා? අහිංසක තමයි කිව්වා. ඔබගේ තරුණ බිරිඳත් එක්ක හාදකමක් තියෙනවායි කිව්වා. අපි දැක්කා කිව්වා. පේන්නේ නැද්ද කියලා කිව්වා. වතුර ගේන්ට ගියන්ට මොන වුණත් අහිංසකටමයි කතා කරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා මෙතන කේලම් කියන්ට එනවා නෙමෙයි කිව්වා. තරවටු කරලා කිව්වා අහිංසක කියන්නේ බොහෝම අහිංසක කියලා මේ කිව්වා. දොස් කියනවා නෙමෙයි කිව්වා. ගුරුවරයා බැහැර කළා. දෙවෙනි ගෲප් එක ඔන්න අහපව් වෙන ඇවිල්ලා කිව්වා මේ කිවස මොකද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඔබතුමාගේ බිරිඳත් එක්ක කවුද? මොකද කිව්වා? අහිංසක කිව්වා. ආන දොස් කියලා එළෙව්වා. තුන්වෙනි හතරවෙනි ගෲප් එකත් ආවා. මොකද උනේ? ඒගොල්ලොත් එහෙම කියද්දි ගුරුවරයා තුල සැකේ ඉපදුනා. ගුරුවරයා තුල සැකී උපදිද්දි මොකද වුනේ? ගුරුවරයා කල්පනා කරනවා දැන් අරියාදු ඇති වුණා. දැන් මොකද කල්පනා කරන්නේ? ශිෂ්‍යයාගේ ජීවිතේ නහන්ට. ආන් ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාව මහා බලවතා නිසා මොකද කිව්වේ? ඇඟිලි 1000ක් අරගෙන ගුරුපඬුරු දෙන්න කිව්වා. ගුරුපඬුරු දෙන්න ඕනි කිව්වා ගුරුවරයාට. දැන් මොකද වුනේ? කැලෑ වැදිලා ප්‍රාණඝාතය කරනවා. ඇඟිලි කපනවා. මේ අතර තථාගත බුදුරජාණන් වහන්සේ දකින්ව කාවද දකින්නේ? අර මිනිමරු පුද්ගලයව දකින්න. දරුවෙක්වත් දකින්න බෑ, වැඩිහිටියෙක්වත් දකින්න බෑ. මරණ මහා නපුරු කෙනා. නමුත් බුදුරජාණන් වහන්සේ දකින්ව මොකක්ද? මෙයාගේ අභ්‍යන්තරයේ උපදවන්න පුළුවන් දේ දකින්න. මොකක්ද උපදවන්න පුළුවන්? කුසල් මුල් තියෙනවා. හැබැයි කුසල් මුල් සැඟවිලා තියෙන්නේ. ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ ගැන සිත් පහදව ගන්න පුළුවන් තරුණෙක් මහා දරුණු පුද්ගලෙක් වෙලා. බුදුරජාණන් වහන්සේ දා මහා වනාන්තරයට වඩිනවා. අඟුලිමාල දුර තියා දකින්න. එදා කල්පනා කරනවා මොකක්ද? මේ ශ්‍රමණයව මම ජීවිතේ නැති කරනවා. මේ ශ්‍රමණයා තනියෙන් ඉන්නේ. ඒක ඇඟිල්ලයි තව ඕනේ. කඩුවක් දුන්නත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ පන්නන්ට පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ 이르දියක් පානව කොහොමද? බුදුරජාණන් වහන්සේ අර සාමාන්‍ය විදියට සක්මන් කරන ස්වරූපෙන් වඩිනු. අඟුලිමාල පන්නනවා පන්නනවා දුවගෙනිනවා. ඔබ දැකලා ඇති නේද අර මේ අර ළමයි එක්සයිස් කරන්නේ අර බෙල්ට් එක දුවන්නේ එක තැන දුවනවා නේ මහා හයියෙන් දුවනවා. ඒ විදියට දිව්වොත් කිලෝමීටර් 5ක් විතර දුවලා ඉවර කරන්න පුළුවන්. නමුත්
අර එක තැනක දැකලා ඇති නේද අර මේ පාරයිනි වීදුරු දාපු තැන්වල අර දුවන්නේ අර බෙල්ට් එකනේ එක්සයිස් කරන්නේ එකම තැන. යද්දිත් ඒ පැත්තට යද්දිත් එක තැන මේ පැත්තට යද්දිත් එක තැන එක තැන දුවනවා නේ. ඒ වගේ තමයි පින්නොතනි අඟුලිමාල පන්නනවා පන්නනවා බුදුරජාන් වහන්සේ ඉතාම සොඳුරු ආකාරයෙන් උන්වහන්සේත් වඩිනු. අඟුලිමාල දුවනවා කඩුළු අරගෙන දැන් හති එක තැන නැවතුණා. නැවතිච්ච අඟුලිමාල බාණ්ඩ මේ 이르දිය පාලත් මේ මිනිස්සයා පහදින්නේ නෑනේ. ශ්‍රමණේ නැවතියන් ශ්‍රමණේ නැවතියන් ශ්‍රමණේ නැවතියන් කියන මෙයා නැවතිලා කියයි. ඒවලි බුදුරජාන් වහන්සේ වඩිනවා වඩින ගමන් කියනවා මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න. අඟුලිමාල කල්පනා කරන මොකක්ද අරුම පුදුම වචනි. මම නී නැවතිලා ඉන්නේ කඩුවයි දුන්නයි තියාගෙන හති අරමින් මම නැවතිලා ඉන්නේ. මම නැවතිලා හිටන් ඉඳගෙනයි කිව්වේ ශ්‍රමණිය නැවතියන් ශ්‍රමණිය නැවතියන් කියලා. උන්වහන්සේ තාමත් වඩිනවා වඩින ගමන් කියන මම නැවතිලා ඉන්නේ අඟුලිමාල ඔබ නවතින්ට කියලා කියන මොකක්ද තීරුව. අන්න බලන්දර දරුණුකම නපුරුකම අත්හැරලා මෙයා සිතන්න පෙළඹෙනවා. ශ්‍රමණවරු බොරු කියන්නේ නැහැ. මෙයා අහනවා ශ්‍රමණයන් වහන්සේ මොකක්ද මේ කතාවේ තීරුම. මමනි නැවතිලා ඉන්නේ ඔබ වහන්සේ වඩිනෝ ඔබ වහන්සේ වඩිමින් කියනෝ නැවතිලා ඉන්නවලු මම නැවතිලා නැහැලු මොකද්ද තීරුම කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අඟුලිමාල තථාගත බුදුරජාණන් වහන්සේගේ දෑත ලී තැවරිලා නැහැ. තථාගතයන් වහන්සේ අවියායුධ අත්හැරියා හිංසාව අත්හැරියා තථාගතයන් වහන්සේ ප්‍රාණඝාතය අත්හැරියා. ආන්නේ අර්ථින් තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ නැවතුණා. අඟුලිමාල ඔබට තාම තියෙන ලී තැවරුණුවත් ඔබ ප්‍රාණඝාතය කරන අවියායුධ ධර්ණ කෙනෙක් හිංසාව තිබෙනවා. අන්නේ අර්ථින් ඔබ තාම ලෝකේ නැවතිලා නැහැ. අඟුලිමාල ඔබ නවතින්න කිව්වා. මම නැවතිලා ඉන්නේ කිව්වා. මම නැවතිලා ගොඩක් කල් කිව්වා. මේ කාරණේ කියද්දී අඟුලිමාලට මොකද උනේ? අන්න හිත මෘදු වුණා. ඒ මහා මුනිවරයා ගැන අන්න සිත් පැහැදුනා. මොකද උනේ? සිත පැහැදුනා. දැන් ඉපදුනේ මොකද්ද? ශ්‍රද්ධාව ආවා ඉදිරියට. කුණු වෙච්ච ඇඟිලි මාලේ මොකද කරේ? පැත්තට විසික් කරනු. දුන්න පැත්තකට විසික් කරනවා, කඩුව පැත්තකට විසික් කරනු. ඇඟේ පුරාවට මැස්ස වහනවා. ඒ කුණු වෙච්ච ඇඟිලි ටික දාගෙන හිටියේ. අත් දෙක එකතු කරන් ඉන්නවා. අවුරුදු ගානක් මිනී මරපු මිනිස්සෙක් මේ. අත් දෙක එකතු කරගෙන දන ගහගෙන වැඳ වැටිගෙන කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මං ගැන අනුකම්පාවෙන් පැමිණුනේ. ස්වාමීනි ඔබ වහන්සේට බැරිද මාවත් පැවිදි කරන්නට කියලා අහනවා. දැන් පින්නතුනි අන්න ඉපදුනා ගෝලයෙකුගෙන් ඇතිවිය යුතු ගුණය. අන්න ගුරුවරයා ගෝලයා අතර සම්බන්ධ ඉපදිනවා. මොකක්ද? ශාස්ත්‍රුන් වහන්සේත් ගුරුවරයාත් අතර. ඒ මොකක්ද? ශිෂ්‍යයා තුල තිබිය යුතු දේ මොකක්ද? කීකරුකමයි. මොකද්ද තියෙන්නේ? කීකරුකම. ගුරුවරයාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ බසට කීකරු බව. ඒ කීකරු බව ඇති වුණේ කුමකින්ද? පැහැදීමෙන් ඇති වුණේ. ඒ පැහැදීමත් එක්ක මොකද වෙන්නේ? අඟුලිමාල ජීවිතේ බොහෝ දේවල් අත්හරිනවා. වෛරය අත්හරිනවා, හිංසාව අත්හරිනවා. අවියායුධ අත්හරිනවා, දුන්න අත්හරිනවා, ගිහි වස්ත්‍ර අත්හරිනවා, කෙස් ටික අත්හරිනවා, රවුල අත්හරිනවා. සිවුර පොරෝ ගන්නවා, ශ්‍රමණියෙක් බවට පත් වෙනවා, පාත්‍රී අතට ගන්නවා. ගෙයින් ගෙට පිණ්ඩපාතේ වඩිනවා, ගුරුබසට සාස්තුන් වහන්සේගේ වචනිත අවනත බව ඇති වෙලා. දැන් මොකද වෙන්නේ? දැන් සිල් පුරනවා. දැන් චිත්ත සමාධිය ප්‍රඥාව ආදී ධර්මතා මොකද කරන්නේ පින්නතුනි? අන්න ඇති කර ගන්නට පටන් ගත්තා. එහෙමනම් පින්නතුනි මේ ශ්‍රද්ධාව කියන ස්වභාවයෙන් අපිට පේන එක දෙයක් තියෙනවා. ඒ මොකක්ද? අඟුලිමාලගේ පෙර තිබුණා කැළඹිලි සහිත සිතක්. බය තිබුණා තමන්ගේ ජීවිතේට කොයි මොහොතේ වට කරලා අනුතරක් කරාවිද පිරිස. බය කියන දේත් එක සිත චංචල වෙනවා හැම මොහොතකම. හැංගි හැංගි ලෙනින් ලෙනට මාරු වෙමින් අර මහා උස ගස් අතර සැඟවීමින් මේ පුද්ගලයා ජීවත් වෙනවා. කැළඹි කැළඹී තිබුණා.
බය තිබුණා, චංචලකම තිබුණා. තමන් මේ ස්වභාවයට පත් කරපු යාළු මිත්‍රිය ගැන පිළිගැනීම වෛරය තිබුණා. අම්මගේ ජීවිතේ පවා නැති කරන්න තරම් දරුණු සිත තිබුණ කෙනා. දැන් මොකද වෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ආවා. ශ්‍රද්ධාවේ ස්වභාවය මොකද්ද? පැහැදීම ඇති කරන ස්වභාවය. දැන් මේ ශ්‍රද්ධාවත් එක්ක මොකද වෙන්නේ? එයාගේ ශ්‍රද්ධාවත් එක්ක චිත්ත අභ්‍යන්තරයේ තුල ලොකු පෙරලියක් වෙන්න පටන් ගන්නවා. මොකක්ද වෙන්න පටන් ගන්නේ? පෙරලියක්. ඒ තමයි පින්වතුනි, එයාගේ පැහැදීම ඇති වෙද්දී අර කැළඹිල්ල නැත්තං සිත පිහිටන්න ගන්නවා යමක. ඒ තුල සිත පිහිටද්දි මොකද වෙන්නේ? නීවරණ ආදී ධර්මතා මොකද වෙන්නේ? බැහැර වෙන්න පටන් ගන්නවා. ඒකට අහනවා අර නාගසේන මිලිඳු රජුරු ග්‍රීසී රජුරු නාගසේන ස්වාමීන් අහනවා උපමාවක් කියන්න බැරි දෙයකට පුළුවන්. ඔන්න ඉන්නවා සක්විති රජ කෙනෙක් සිවුරඟ සේනාවත් එක්ක දුෂ්කර මාවතක ගමන් කරන. මේ දුෂ්කර මාවතේ යද්දි මොකද වෙන්නේ? දුෂ්කර මාවතේ තියෙන මොනවද තියෙන්නේ? දිය කඩිත්තක් තියෙනවා. මේ දිය කඩිත්තෙන් කරත්ත ගන්නවා. අර අස්ව ඇත්සේනා පාබල සේනා මොකද වෙන්නේ? අර දිය කඩිත්තෙන් එහා පැත්තට යනවා. ඒ දිය කඩිත්තෙන් එහාට අර අස්ව සේනා පාබල සේනා ගියාට පස්සේ දිය කඩිත්තට මොකද වෙන්නේ? ඈ මඩ ඇවිස්සෙනවා. රජ්ජුරුව දැන් දිය කඩිත්තෙන් එපිටට ගියා. රජ්ජුරුව දැන් කියන මොකද්ද? මිත්‍රවරුනි, ඇමතිවරුනි, මට පිරිසිදු ජලය අවශ්‍යයි. මොනවද අවශ්‍ය? පිරිසිදු ජලය අවශ්‍යයි. මට පැන් ටිකක් අරන් එන්න ඉක්මනට කියලා. දැන් හරි වැඩේ වෙන්නේ. ඇයි ඒ? දිය කඩිත්තෙන් කරත්තයි මිනිස්සුයි ගිහිල්ලා ගණ්ඩ දෙයක් නෑ, සම්පූර්ණ මඩ වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතන ඉන්න ඇමතිතුමා මොකද කරන්නේ? ඒ ඇමතිතුමා ගන්න උදක ප්‍රාසාද කියන මණික ගන්න. මොකද ගන්න? උදක ප්‍රසාද කියන මාණික්ය ගන්න. උදක කියන්නේ ජලයනේ. ජලයේ පිරිසිදුකම ඇති කරන මාණික්යක් ගන්න. මේ මණික අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? අර මඩ වතුරට දානවා. මඩ වතුරට දාද්දි මොකද වෙන්නේ? මඩ තට්ටුව යටට යනවා. පාසි ටික ඉවතට යනවා. හොඳට වතුර ටික පිරිසිදුව පේන්න ගන්නවා. ආන්නේ වෙලාවට මොකද කරන්නේ? හොඳ වාජනීයකට පිරිසිදු අර පෑන් ගන්නවා ඇමතිවරු. රන් වාජනීයකට පෑන් ගන්නවා. අරගෙන ගිහිල්ලා රජුරවන්ට පෑන් දෙනවා. එතකොට මෙන්න මේ උපමාව අරගෙන මෙන්න මෙහෙම කියනවා. කවුද? නාගසීන ස්වාමීන් වහන්සේ. අර වතුර ගාවට ගිය පිරිස ඉන්නවනේ මිනිස්සු. එයා තමයි කියන යෝගාවචරය. කවුද? ඒ කියන්නේ මේ හිත වඩන්ට විහිසෙන කෙනා, ශ්‍රමණයා, නැත්නම් උපාස උපාසිකාවක් වෙන්නත් පුළුවන්. එතකොට මෙයාලා අරගෙන ගියා මොකක්ද? මණික. මොකක්ද අරගෙන ගියේ? උදක ප්‍රසාද කියන මාණික්‍ය වතුරට දැම්මා. මණික කියන්නේ මොකක්ද? අර වතුරි තිබුණනේ මඩ තට්ටු තිබ්බා නේද? පාසි සෙවල තිබ්බද නැද්ද? තිබ්බා. ඒ පාසි සෙවල මඩ කියලා කියන්නේ මොනවටද? මේ හිතේ තියෙන නීවරණවලට. මොනවටද පින්වතුනි? හිතේ තියෙන නීවරණවලට. මොනවද මේ නීවරණ? රූප ගැන මේ සිතා ඉන්න සිතිවිලි උපදිනු. ශබ්ද ගැන, ගඳ සුවඳ ගැන, රස ගැන, පහස ගැන මේ සිත හඹාගෙන යනු. ඒතර මේ පහට යන එකට මේ හිත හඹාගෙන යද ඒකට කියන කාමච් ඡන්දි කියලා. ඒ වගේම තමයි පින්වතුනි මේ හිතේ තියෙන ව්‍යාපාදී තරහ. මොනව ගැනද? දැකපු රූප අමනාප, කියපු කරපු දේවල් අනිත් අය අපේ හිත රිදෙන, අහපු සද්ද, දැනුණු අකමැති ගඳ සුවඳ, අකමැති රස, අකමැති පහස. අදත් මෙව්ව දුවියලා තියෙන්නේ. ඉන්න බෑ මදුරුව ඉන්නවා නේ. ෆෑන් එකවත් නැද්ද නේද? ඕද නැද්ද? එහෙම හිතෙනවා. එතකොට මෙන්න මේ ව්‍යාපාදේ තරහ කියන ස්වභාවයේ ඔන්න කෙනෙකුගේ හිතේ තියෙනවා. තව මොකද්ද තියෙන්නේ පින්නතුනි? නිදිමත. මොකද්ද? නිදිමත. ඊළඟ එක මොකද්ද? සැකේ. සැකේ තිබුණොත් ධර්මිතින්ටත් බෑ. සැකේ. තව එකක් තමයි හිත විසිරෙනවා, පසුතැවීම ආදී ධර්මතා උපදිනවා.
මෙන්න මේ නීවරණ පහ හරියට මොනවද අර වතුරේ තියෙන මඩ තට්ටු වගේ. පෙඳපාසි වගේ. එහෙනම් ඔබත් කැමතිනම් තමන්ගේ සිතක් තැම්පත් කරගන්නට උපදවා ගත යුතු ධර්මතාවය මොකක්ද? මේ ශ්‍රද්ධාවයි. එතකොට අර උදක ප්‍රසාද කියන මාණික්කේ වතුරට දැම්මට පස්සේ පෙඳපාසි බැහැර වෙලා මඩ තට්ටු අහකට වෙලා වතුර පිරිසිදු වුණා. ආන්නී වගේ තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම, ධර්මීය සංඝ රත්නය ගැන පැහැදීම. ඔබත් බලන්න චුට්ටක් කල්පනා කරලා ඒක ඇත්තද නැද්ද කියලා. ඔබත් මේ වෙලේ මේ වස්සාන ධර්මදේශනා මාලාවේ ඔබත් මොකද වෙන්නේ? අද බණ අහනෝ. එතකොට මේ බණ අහද්දී ඔබත් මොකද කරන්නේ? මේ බණ අහද්දී බණ අහගෙන ඉන්නෝ. මේ බණ අහගෙන ඉද්දී ඔබගේ හිත මේ පැයක් විතර බණ අහන්න දෙපෑ නේ. බණ අහද්දී මොකද වෙන්නේ? බණට කන් දීගෙන ඉන්නෝ. මේ බණට කන් දීගෙන ඉද්දි මොකද වෙන්නේ? එතන කියනවා බුදුරජාන් වහන්සේගේ දහම ගැන. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත් පහදවා ගැනීම ගැන, කුසලතා ආදී ධර්මතා සිතක උපදවා ගැනීම ගැන පෙන්නනවා. දැන් මේ ධර්මතා පෙන්වා දෙද්දි දෙද්දි හිත පිහිටනවා. හිතේ මොකක්ද ඇති වෙන්නේ? බුද්ධාලම්බන ප්‍රීතිය උපදිනවා, ප්‍රසාදේ උපදිනවා. හිතේ ප්‍රසාදේ උපදිද්දි උපදිද්දි තව තවත් අවධානින් බණ ටික අහගෙන ඉන්න හොඳට. බණ ටික අහගෙන ඉද්දි මොකද වෙන්නේ? පැය ගාන හොඳට ඉන්නවා. ඒ පැය ගාන හිමි ඉද්දි ගෙදර අමතක වෙලා දැන් වියන්ඩ පියන්ඩ ගිහිල්ලා තියෙනවා කියන එක අමතක වෙලා, රෑබෝ වෙන එකත් අමතක වෙලා. ඒ අතර මොකද වෙන්නේ? බාණ්ඩ ඔබ නිකන් හිටියනම් කොච්චර කයිවාරුවක් කරනවද නේ? හරියට පොලේ වගේ, ඉරිද පොලේ වගේ, බදාද පොල වගේ නේ? කොච්චර සද්ද බද්ද තියෙන්න පුළුවන්ද? දැන් මොකද වෙන්නේ? කාල සීමාව තුළ ධර්මය අහගෙන ඉද්දි වචනය සංවර වෙලා නිහඬ වහගෙන ඉන්නෝ. කය තැම්පත් වෙලා එකම ඉරියව්වක පිහිටමින් අවධානෙන් ඉන්නවා, කයත් සංසිඳිලා ඉන්නවා. එහෙනම් වචනයත් කයත් මෙහෙම නිහඬ වුණේ ඇයි? සිත නිහඬ වුණ නිසායි. සිත නිහඬ වුණේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පැහැදුණ නිසායි. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණ නිසායි. බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා කියන්නේ මොකක්ද? කුසලයේ අභ්‍යන්තරයේ උපදිනවා කියන එකයි. පින්නතුනි එහෙමනම් ඒ කෙනාගේ නීවරණ බැහැර වෙනවා නම් ඒ කෙනාගේ සිත තුළ එහෙනම් එතන චිත්ත ඒකාග්‍රතාවය උපදින්නේ නැද්ද? සමාධිය උපදිනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන කියද්දි මුලට ගැන මුලට අරන් කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව එනවද යම් කෙනෙකුට? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවට. එහෙනම් පින්නතුණි එයාට ගෞරවය තන තියෙනවා. මොකද්ද තියෙන්නේ? ගෞරවය. ගෞරවය තියෙනවා නම් තමන් ගෞරව කරන කෙනාගේ වචනය අහනවද නැද්ද? අහනවා. ඒ කියන්නේ එතන කීකරුකම තියෙනවා. කීකරුකම තියෙනවා නම් මොකද වෙන්නේ? හොඳ කරුණු ටිකක් තියෙනවා. ඔබට මතක ඇති සැවැත් නුවර ජේතවනාරාමි බුදුරජාණන් වහන්සේ වැඩියදී භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ලස්සන අවවාදයක් කරනවා. බාණමේ සද්ධාව යන දුරනේ චිත්ත සමාධියට බලපානවා. ප්‍රඥාව උපදව ගන්නට බලපානවා. කුසල ධර්මතා සියල්ල උපදිනවා. පාපයෙන් ජීවිතේ වෙන් කරලා ගන්නවා. හරි ලස්සන වැඩපිළිවෙලක් ගොඩනැගෙනවා මේ පැහැදීමෙන්. සැවැත් නුවර ජේතවනාරාමි වැඩියදී බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි මම එක වේලයි නී වළඳන්නේ. මම එක වේලයි වළඳන්නේ. මට හොඳට ඇඟිපති හයිය තියෙනවා. ඒ වගේම තමයි මම නිදුක්, බොහොම නිරෝගී, හරි හැහැල්ලුයි මගේ ඇඟ කිව්වා. බොහොම හැහැල්ලු ඇඟක් මට තියෙන්නේ කිව්වා. ඒක ගොඩාක් මේ පහසුව පිණිස පවතිනවනේ. විවේක පාඩුව හොඳට හදාගන්නටත් හරීම ප්‍රයෝජනයි. මොකක්ද? මේ එක වේලක් ආහාර ගැනීම කිව්වා. ඒ නිසා මහණෙනි ඔබත් විකාලේ ආහාර ගන්නට එපා. ඔබත් මේ සිල්පදයේ සමාදන් වෙලා හොඳට ආරක්ෂා කරගන්නට ඔබට යහපත පිණිසය පවතිනවායි කියලා කිව්වා. ඇත්ත නේද කතාව පින්නතුනි? කොලෙස්ටරෝල් කී දෙනෙක්ටද නේද පින්නතුනි? ග්‍රීන් ටී බොනවා ඉවරයක් නේ නේද? පාම් පිටිමනේ තියෙන්නේ මේ පැතිවලනේ.
ඉතින් ඕ ආරගෙන අරගෙන දිය වැඩියාව හොඳට හැදිලා නැද්ද? එතකොට බාණ්ඩ මේ ලෙඩ දුක කියන ධර්මතාවය අපේ වැඩි වෙලා නැද්ද? මේ කෑම වීමත් එක්ක තෙල්ද අරවද මිව්වද ඒවා හදාගෙන ඒවා ආහාර අරගෙන අරගෙන රටී නැති රෝගනි පිළිකාද ගොඩක් ඒවා කොච්චර තියෙනවද නී? ඇත්තද නැද්ද? ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අවවාදී දෙනවා. දැන් මොකද උනේ? මෙතන හිටිය හාමුදුරු කෙනෙක් නැගිට්ටා. අද වගේ මේ ඉස්සරත් ඉඳලා තියෙනවා කට්ටිය. නැගිටලා කිව්වා, ස්වාමීනි මට ඉන්න බැහැ එහෙම. මට ওই විදිහට මේ බඩගින්න හිටියොත් එහෙම මට මේ පැවිද්ද කරගන්න පුළුවන් වේවිද කියලා මට හැකයි කිව්වා. මට හොද්දට කණ්ඩෝනි කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආහාරය එහෙම වුණනම් දැන් ওই ගෙවල් වලට එහෙම ආරාධනා ලැබෙනවා, දානි ගිනල්ලා දෙනවනි. එහෙනම් පාත්‍රය පිළින් හොදට ගන්න. අරගෙන ඊකින් කොටසක් උදේට ගන්නට, ඉතුරු කොටස තියාගෙන 12ට කලින් ගන්න කිව්වා. එතකොට හරිනේ කිව්වා. එහෙමත් බෑ කිව්වා. මට හොද්දට කණ්ඩ බොණ්ඩ ඕනේ කිව්වා. ඔපි හොද්දට කාපු බීපයි හොද්දට කණ්ඩ බොණ්ඩ ඕනේ කිව්වා. එහෙම බෑ කිව්වා. විකාලෙත් එක්ක කන්න ඕනේ කිව්වා. 12ට පහත් වෙලා වාඩි වුණාම හරි පින්නද? දෙක වෙනකන් හරි කන්න එකයි තියෙන්නේ. ඔව්ද නේද? මෙහෙම හදාගෙන නී තියෙන්නේ නේ. එතකොට බලන්න මෙයාත් එහෙම කිව්වා. ඒ කියපාර මොකද උනේ? බුදුරජාණන් වහන්සේ මෙහිම අවවාද කරද්දී මට ඕව සමාදන් වෙන්න බෑ කියලා මෙයා නැගිට්ට ගියා. වස් කාලි වරුණා. මේ වගේ වස් කාලික වෙච්ච සිද්ධිය. ස්වාමින් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට සිවුරු සකස් කරන ඇයි මාස 3කින් ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින. දැන් බද්දාලිය මේ හාමුදුරු වැඩියමයි ආවිම නැහැ මාස 3. මේ බාණ්ඩ ගැටීම කෝ කීකරුකම කෝ පැහැදීම නැහැ. දැන් මේ බාණ්ඩ අහකට විසවෙන විදිහ ධර්මී. දැන් මොකද වෙන්නේ? මේ මාස 3ට පස්සේ දැන් අර සිවුරු කරදි හාමුදුරුවෝ ලෙතින්ට වැඩිය. සිවුරු කරදි ස්වාමීන් වහන්සේලා හරි දෙහැමිනේ අවවාද කළා. අවවාද කළා කියන ඔබ මේ බුදුරයන් වහන්සේ වඩින්ට යන්නේ වස් කාලය ඉවර වෙලා දැන් සිවුරු ඔක්කොම සකස් කරගත්තා. සවස් සිවුරු සකස් කරනෝ මේ වස් කාලෙන් පස්සේ වඩිනවා කියලා. ඒ නිසා ඔබෙන් වරදක් වුණා, ඔබ පස්සේ පසුතැවෙන්න එපා කිව්වා. ඔබ පස්සේ පසුතැවෙන්න එපායි කියලා කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? බද්දාලී ස්වාමීන් වහන්සේ මම හිතන ඔතෙන්ට හිමින් සැරේ සීන්දුවෙන්ට ඇත්තේ වඩින්ට ඇත්තේ මෙයාට කොච්චර උනත් හිතේ තියෙන්න ඇති පසුතැවි. මම අර සංගපිරිස ඉදිරි මම මෙහෙම හැසිරුණා. හොඳ නේ? බුදුරයන් වහන්සේ යහපත පිණිස නිකලි අනිත් ස්වාමීන් වහන්සේලා නිකන් මෙයාගෙන් ඈත් වෙනවා වගේ දැනින්න ඇති. ගොඩක් දේ දැනින්නට ඇති. පස්සේ මොකද කරේ? මේ බද්දාලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩලා වන්දනා කළ වැඳලා කිව්වා, අනේ ස්වාමීනි මං වරද ඉක්මවා ගියා. මං මෝඩියෙක් බාලයෙක් වගේ හැසිරුණා. මං අකීකරුක මේ පිහිටියනි කිව්වා. මට සමාව දෙන්න ඔබ වහන්සේ කිව්වා. බුදුරජාණන් වහන්සේ කියනවා, බද්දාලී ඔබ මෝඩියෙක් වගේ බාලයෙක් වගේ හැසිරුණා තමයි කිව්වා. ඔබ එහෙම හැසිරුණා තමයි කියලා කිව්වා. ඔබ මහා අයහපතක් කරගත්ත. බද්දාලී ඔබට මෙහෙම හිතුන්නේ නැද්ද මං අවවාද කරද්දි? ඒ තමයි සාස්තුන් වහන්සේ දැන් දැනගත්තනි මම සිල් පුරන්නේ නැති කෙනෙක් කියලා. එතකොට සාස්තුන් වහන්සේ තුලත් ඔබ ගැන ඇතිවෙන්නේ හැඟීම කොයි වගේ එකක්ද? බද්දාලී මෙතන භික්ෂුන් වහන්සේලා හිටියා. භික්ෂුන් වහන්සේලා දැනගත්ත ඔබ සිල් පුරන්නේ නැහැ කියලා. භික්ෂුණීනුත් දැනගත්තා. උපාසක මහත්තුරු ටිකක් දැනගත්තා. උපාසිකාව ටිකක් දැනගත්තා කිව්වා. අන්‍යාගමිකයොත් කියනවා, මොකද්ද මෙයා නම් කොන්දට කාලා බීලා ඉන්න කෙනා, මෙයාට සීලයේ අති වැදගත්කමක් නෑ නිවෙද කියලා මෙයාලා රකින්න සීල් කියලා ඉවර වෙලා අන්‍යාගමිකයෝ දොස් කියනෝ නේද කියලා හැප්පුවා. එහෙමත් වෙනව නේද කිව්වා. එහෙමයි ස්වාමිනි මම මෝඩියෙක් බාලෙක් වගේ වරදික්මවා ගියානි කිව්වා. එතකොට මේ අහනෝ ස්වාමිනි ඉස්සර භික්ෂුන් වහන්සේලා නිතර නිවන කරා ගියා වේගින්, අද හිමනේ අද සිල්පදත් වැඩිනි කිව්වා. ඒ ඇයි කියලා අහනෝ. එතකොට බුදුරජාණන්සේ කියනවා සිල්පද පනවන්නේ හිත පිරිහෙද්දි කිව්වා. හිත පිරියෙද්දී හිත පිරිහෙන්න පිරිවහන්න නිවන් දකින අය, ධර්ම අවබෝධ කරන අය ලෝකෙන් අතුරුදහන් වෙනවා. එකක් තමයි කිව්වා මේ ලාභ ලැබෙද්දී, සත්කාර ලැබෙද්දී, ප්‍රශංසාව ලැබෙද්දී. ඒ වගේම තමයි කිව්වා බහුශ්‍රතගම ගැන දහම් දැනුම් බලවත් වෙද්දී අර සත්පුරුෂකම් නැති වෙනවා, කීර්කරුකම් නැති වෙනවා, කෙලෙහි ගුණ නැති වෙලා යනවා. මේ ධර්මතාව උපදිනවා කිව්වා. මේක මහා අනුතරක් කියලා කිව්වා. ඉතින් මේ ධර්මතා ඇතිවෙන්න බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදත් පනවනවා කිව්වා. පස්සේ මේ විදිහට මෙයා කරුණු කියන බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණයක් කරන බද්දාලියේ නුඹ මෙහෙම කල්පනා කරන්න. මම නිකං හරි සාස්තුන් වහන්සේ උබතෝ භාග විමුක්ත කෙනෙකුට, ඒ කියන්නේ උබතෝ භාග විමුක්තයි කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්.
ප්‍රඥා විමුක්තයි කියලා කියන්නේ රහතන් වහන්සේ නමක්. ඒ අරහත් භික්ෂුවකට මම කිව්වොත් මට පොඩ්ඩක් ඉගොඩට යන්න ඕනේ මේ මඩගොඩින්. මේ මඩගොඩ හරහා දැන් ඔබ පාලමක් වගේ දිගාවෙන්න ඕනේ මට ඉගොඩට යන්න කියලා සාස්තුන් වහන්සේ කිව්වොත් ඒ උපතව භාග විමුක්ත ප්‍රඥා විමුක්ත භික්ෂුව මොකක් කරයිද කියලා. කතා දෙකක් නෑ ස්වාමීනි හොඳට බිම දිගා වෙන ඔබ වහන්සේට එහා ගොඩට වඩින්ටි කිව්වා. හා කිව්වා. දැන් නුඹ උපතෝ භාගද? ප්‍රඥා විමුක්තද කියලා එහෙම ස්වභාවයෙන් ඉඳලාද කිව්වේ කිව්වා. හිස් නේද කිව්වා. ඔව් කිව්වා. දිට්ඨප්පත් කායසක්කි. එතකොට මෙයා ඉන්නවා ඊට පස්සේ ධම්මානුසාරි සද්ධානුසාරි ශ්‍රාවකිනු. ඒ කෙනෙකුට කිව්වොත් මොකද වෙන්නේ? ස්වාමී එතකොට යාලත් මඩි දිගා වෙන සාස්තුන් වහන්සේට වඩින්ටි කියලා. එතකොට අහනවා බද්දාලි නුඹ ඔය එකකවත් පිහිටපු කෙනෙක්ද කිව්වා. සද්ධානුසාරිද අඩුතරමේ පල්ලෙහම් මට්ටන්නේ ධම්මානුසාරිද අඩුතරමේ කිව්වා. නෑ ස්වාමී කිව්වා. නුඹ හිස් පුද්ගලෙක් වගේ හැසුරුණා නේද කිව්වා. එහෙමයි ස්වාමීනි කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිල් පුරන් නැතු වනාන්තරයකට ගිහිල්ලා එයා බණ භාවනා කරනවා නම් එයාගේ හිත යාටත් උපවාද කරනවා දිවුරුත්යට උපවාද කරනවා. මෙයාට සීල පිරින් නැති හින්දා සමාධි ප්‍රඥා වැඩින්නේ නැහැ කිව්වා. යම් කෙනෙක් සීලේ පුරනවාද අර ගුරුවරයාට සාස්තුන් වහන්සේ ගැන කීකරුක මාදි ධර්මතා හොදට පිළිතලා තියෙනවාද මෙයා සිලුත් පුරනවා. සිල් පුරද්දි මොකද වෙන්නේ? මෙයා යනවා හුදකලා වෙන්න කියලා. මෙයාගේ ගමන සාර්ථකයි කිව්වා. දැන් මොකද වෙන්නේ? මෙයාට හිතින් චෝදනාවක් ඉන්නේ ඇයි ඒ? තමන් ඊ ධර්මතාව තුල පිළිතලා ඉන්න කෙනෙක් නිසා. මෙයා සීලිනුත් පරිපූර්ණයි. දැන් මොකද වෙන්නේ? බුදුරජාණන් කියන මෙයා පළවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. තුන්වෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. හතරවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. පෙර ජීවිත දකිනවා. චුති උපත හොඳට දකිනවා. දිවස උපදව ගන්නවා කිව්වා. සියලු ආශ්‍රවශය කළා අරහත්වයට මෙයාපත් වෙනවායි කිව්වා. එහෙනම් පින්වතුනි කල්පනා කරගන්න ඕනේ දෙයක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවය උපදවා ගැනීම. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම උපදව ගැනීම. සම්පූර්ණම කුසල ධර්මයන් සම්පූර්ණ සිතේ දියුණු කරගන්නට සම්පූර්ණම ධර්ම මාර්ගයේ උපදව ගන්නට නීවරණ බැහැර කරගත් සිතක් උපදව ගන්නටත් මේ ශ්‍රද්ධාව උපකාරීද නැද්ද? උපකාරීද නැද්ද? උපකාරී. එහෙනම් මේ ශ්‍රද්ධාව තුළ පිහිටලා මේ කැළඹිලි නැති සිතක් උපදව ගන්න කෙනාට රූපය අනිත්‍ය බව ප්‍රකට වෙන්නේ නැද්ද? වෙනවා. වේදනා සංඥා චේතනා අනිත්‍ය බව ප්‍රකට වෙන්නේ නැද්ද? ප්‍රකට වෙනවා. ලෝකේ හටගත් දේවල් අනිත්‍යයි කියලා ප්‍රකට වෙන්නේ නැද්ද? ප්‍රකට වෙලා යනවා. මේ ධර්මතා බලවත් වෙන්න 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 එයා බුදුරජාණන් වහන්සේව දකින්නේ නැද්ද? දකින්නවා. තා දිගුණෙන් යුක්තයි. කම්පණයේ නොවන සිතකින් යුක්තයි. ඒ සාස්තුන් වහන්සේ රාග ద్వේස මොහ නැති නික්ලේශී මුනිවරයෙක් කියලා. එයා හොඳට බුදුරජාණන් වහන්සේ අඳුරගන්නේ නැද්ද? හඳුන ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට හඳුන ගත්තද ඒ පැහැදීම චිත්තාභ්‍යන්තරයේ පිහිටියද ඒ පැහැදීම එයාට කෙලෙස් සම්පූර්ණ උදුරා දමන්නට හේතුවක් වෙනවා. ඇයි ඒ? එයාගේ ජීවිතේ වඩා වටින දේ මොකක්ද? ශ්‍රද්ධාවයි. එයා ඒ ශ්‍රද්ධාව පලිහ කරගෙන මුල් කරගෙන මොකද කරන්නේ? එයා ලෝකේ බොහෝ දේ අත්හරිනවා. අඟුලිමාල අත්හැරියා වගේ. අඟුලිමාල ප්‍රාණඝාතය අත්හැරියා. දුන්න කඩු අත්හැරියා. ගිහි ජීවිතේ අත්හැරියා. ඊට පස්සේ යාගේ ජීවිතයට ලං කරගත්ත සීලය. ඊට පස්සේ ජීවිතයට සීලය උපදව ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? සමාධිය පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන උපදව ගත්තා. දිවස උපදව ගත්තා. අන්සි දැකීම උපදව ගත්තා. රාග ද්වේෂ මොහ නැති සිතකුත් උපදව ගත්තා. නිරේ ප්‍රේත ලෝකේ වැටෙන්න සිටින ගමනින් සදාකාලිකව නිදහසුන් නැද්ද? නිදහසුනේ. එදා බුදුරජාණන් වහන්සේ වනාන්තරයට වැඩි නිසාද නැද්ද? ඒ වැඩි ගමනේදී බුදුරජාණන් වහන්සේ කියපු වචනයද නැද්ද? අර බණපදය. ඒ බණපදය අහද්දී හිතේ එළියට ආවේ මොකක්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ ස්වභාවය මොකක්ද? පැහැදීම ඇති කරන ස්වභාවය ශ්‍රද්ධාවයි. පැහැදීම හිතේ ඇති වුණොත් මොකද වෙන්නේ? කලබලයේ බය තැතිගෙනින් නැතුව හිත පිහිටියා කියන එකයි.
ඒ සද්ධාව පිහිටියා කියන්නේ මොකක්ද? නීවරණය බැහැර කරනවා, නීවරණ අත්හරිනවා කියන එකයි. නීවරණ අත්හරමින් සමාධිය වඩමින් ඔහු ඇසත් අත්හරිනවා, කනත් අත්හරිනවා, නාහිත් අත්හරිනවා, දිවත් අත්හරිනවා, කයත් අත්හරිනවා, සිතත් අත්හරිනවා. ඇසින් ගලාගෙන යන සැඩපහරක් තියෙනවා, තෘෂ්ණා සැඩපහර රූපයේ දෙසට ඇස ගලාගෙන යනවා, කන ශබ්දය දෙසට ගලාගෙන යනවා, නාහි දිව කයමස මේ ආයතන හයින්ම තෘෂ්ණාව ගලාගෙන යනවා. එහෙමනම් සිහිය පිහිටවමින් ඒ ඇස ගලාගෙන යන පැත්තට ගමන එතනින් නතර කරනවා. අඟුලිමාල ගෙදරට හැරිච්ච ජීවිතයේ අත්හැරියා. ශබ්දසමින් සතුට වෙන ලෝකයේ අත්හැරියා. නාසයට ගඳ සුවඳ ගමින් ලෝකයේ සතුට වෙනව දෙවියන් බබුන් මිනිසුන් ඒ ලෝකයේ අත්හරිනවා. රසින් සතුට වෙන ලෝකයේ තුල රසය අත්හරිනවා, පහස අත්හරිනවා, අරමුණු අත්හැරියා. ඇසකන නාහි දිවකය මනස අත්හැරියා, තෘෂ්ණාව අත්හැරියා. පින්වතුනි අත්හැරියේ ශ්‍රද්ධාවෙන්. අඟුලිමාල ස්වාමීන් වහන්සේ දැන් දකිනවා කවුද? බුදුරජාණන් වහන්සේ තරම් උතුම් කෙනෙක් තවත් ලෝකේ නැහැ. යහපතත් අයහපතත් දැනගත්තා. එහෙනම් රාගෙන් ඇතිවෙන අන්ධකාරය නැති කළා, ද්වේෂයෙන් මෝහයෙන් ඇතිවෙන අන්ධකාරය නැති කළා, ආලෝකයේ උපදවා ගත්තා. පින්වතුනි හිමනම් ඔබ අප හැම දිනමත් ඒ ශාස්ත්‍රු වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම උපදව ගන්නට. ඒ පැහැදීම ඇති වෙන්නේ ඒ රහතුන්ගේ දහමහන්ට, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ශ්‍රවණය කරන්ට. ඒකෙන් තමයි ප්‍රඥාව උපදවලා දෙන්නේ. ඒ ප්‍රඥාව ඇති වෙද්දී තමයි තණ්හාව නැති කරලා එයාට පුළුවන්කම ලැබෙන්නේ මෙවන් වූ බලවත් සිතක් උපදව ගන්නට. ඒ නිසා පින්නතුනි අපි චිත්ත අභ්‍යන්තරයේ තුල දෙවියෙකුට, මාරියෙකුට, බ්‍රහ්මියෙකුට වෙනස් කරන්නට බැරි ආකාරයට දහම් අවබෝධයෙන් යුතුව ජීවිතයේ ඇත්ත දකිමින් අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන බලවත් වූ පැහැදීමක් අපේ ජීවිතය තුළ ඇති කරගන්නවා කියන අදිෂ්ඨානය ඔබ උපදව ගන්නට. හොඳයි පින්වතුනි, අපි බුදු ගුණ භාවනාව සුළු මොහොතක් වඩමු. හොඳට අහගෙනින්ට කියන්ට එපා. දැස් පියාගෙන කය සැහැල්ලුවෙන් තියාගෙන අහගෙනින්ට. සාදු සාදු සාදු. මාගේ ස්වාමියෝ බුදු රාජානන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක, ආශාව දුරු කළසේක, කනින් සබ්ද අසා ඒ සබ්ද කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක, ආශාව දුරු කළසේක, නාසයෙන් ගඳ සුවඳ දෙන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක, ආශාව දුරු කළසේක, නාසයෙන් ගඳ සුවඳ දෙන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක, ආශාව දුරු කළසේක.
දිවෙන් රසය දෙන ඒ රසය කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක කයින් පහස දෙන ඒ පහස කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක මනසින් අරමුණු දැන ඒ අරමුණු කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක බුදු රජාණන් වහන්සේ රාගය දුරු කළසේක ද්වේෂය දුරු කළසේක මෝහය දුරු කළසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක මාගේ ස්වාමී බුදු රජාණන් වහන්සේ දුක නම් ආර්ය සත්‍ය ගුරු උපදේශ නිතිවම අවබෝධ කොට වදාළසීක දුක හට ගැනීම නම් ආර්ය සත්‍ය ගුරු උපදේශ නිතිවම ප්‍රහාණය කොට වදාළසීක දුක නැතිවීම නම් ආරි සත්‍යය ගුරු උපදේශ නිතිවම සාක්ෂාත් කොට වදාළසීක දුක නැතිවීමේ මග නම් ආරි සත්‍යය ගුරු උපදේශ නිතිවම ප්‍රගුණ කොට වදාළසීක චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නිතිවම අවබෝධ කොට වදාළ නිසා බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක මාගේ ස්වාමී බුදු රජාණන් වහන්සේ අනන්ත වූ සීලයෙන් සමන්විත වූසේක අනන්ත වූ සමාධියෙන් සමන්විත වූසේක අනන්ත වූ ප්‍රඥාවෙන් සමන්විත වූසේක අනන්ත වූ විමුක්තියෙන් සමන්විත වූසේක අනන්ත වූ විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්විත වූසේක බුදු රජාණන් වහන්සේ දිව්‍ය නේත්‍ර ඥාන ලබා වැඩ සිටිසේක දිව්‍ය ශ්‍රවණ ඥාන ලබාගත් සීක අන්සිත් දැන ගැනීමේ හැකියාව පරචිත්ත විජානන ඥානය ලබාගත් සීක පෙර ජීවිත ගත කළ ආකාරය දෙකීමේ ඥානය නම්
පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත් සීක කර්මානුරූපව සත්වයන් උපදින ආකාරය චුත්තවන ආකාරය දැකීමේ ඥානය නම් චුතූපපාත ඥානය ලබාගත් සීක අනන්ත වූ තුන් ලොවම වසඟයට ගත්තා වූ ඉර්ධි විද ඥාන ලබාගත් සීක බුදු රජාණන් වහන්සේ අනන්ත ඥානයන් උපදවාගින් වැඩ සිටිසේක සියලු ආශ්‍රවශය කොට ආසවක්ඛය ඥානය ලබාගත් සීක බුදු රජාණන් වහන්සේ දස බලධාරී වනසේක බුදු රජාණන් වහන්සේ අනන්ත ඥානයන්ට අනුව තම ජීවිතය ගත කොට වදාළ නිසා විජාචරණ සම්පන්න වනසේක බුදු රජාණන් වහන්සේ රාග කිසිත් නැති ද්වේෂ කිසිත් නැති මෝහ කිසිත් නැති සුන්දර නිවනට සුන්දර මගකින් පැමිණ වදාළ නිසා සුගත වනසේක සුගත වනසේක භාග්‍යවතුන් වහන්සේ සියලුම බ්‍රහ්මලෝකද සියලුම දිව්‍යලෝකද සතර අපායන්ද සියලු මිනිස් ලෝකයන් අවබෝධ කොටගෙන මේ සියලු ලෝකයන්ගෙන් නිදහස් වී වදාළ නිසා ලෝකවිදුවනසේක ලෝකවිදුවනසේක බුදු රජාණන් වහන්සේ පින්නැති අකීකරු දෙව් මිනිසුන් මහා කරුණාවෙන් දමනය කොට අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක බුදු රජාණන් වහන්සේ ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රු වනසේක මම ශ්‍රාවකයාවිමි මම ශ්‍රාවකයාවිමි මම ශ්‍රාවකයාවිමි බුදු රජාණන් වහන්සේ සත්තා දේව මනුසානං වනසේක සත්තා දේව මනුසානං වනසේක භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මහා කරුණාවෙන් දෙව් මිනිසුන් හට මෙය යහපත් දෙයකි මෙය යහපත් නොවන දෙයකි මෙය කුසලයකි මෙය අකුසලයකි මෙය සේවනය කළ යුතුය මෙය සේවනය නොකළ යුතුයයි කියා ගුරු මුස්ටි නැතිවම චතුරාර්ය සත්‍ය ධර්මයන් අන් අයටද පෙන්වා වදාළ නිසා බුද්ධ වනසේක බුද්ධ වනසේක බුදු රජාණන් වහන්සේ අනන්ත බුදු ගුණ දරා වැඩ සිටීමට තරම්
භාග්‍යවන්ත වූ සීක ඔබ වහන්සි අසම වනසීක අසම සම වනසීක සිසිල් වීගිය හද මඩලක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වූ නිසා භගවාවනසීක භගවාවනසීක බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අප්‍රමාණ